දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. ඒ කප්රුක පූජාව කියන්නේ අටමහා කුසලයට අයිති වෙන දෙයක් නෙමෙයි. කප්රුක කියන්නේ පුතේ සිතූ සිතූ සම්පත් ලැබෙනවායි කියන කාරණේනේ නේද? ඉතින් කප්රුක පූජා කරන්නේ අපි චෛත්‍ය රාජානන් වහන්සේනේ. චෛත්‍ය රාජානන් වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ජීවමාන ධාතුන් වහන්සේලා නිදන් කරපු දැනනේ නේද? ඒ නිසා අපි රුවන්වැලි මහාසෑයට කප්රුක පූජා කරද්දී අපි නිරේතුරුවම මේ කප්රුක අපි පලන් දන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට කියන කාරණේ අපි දකින්න ඕනේ. තේන්න? ජීවමාන බුදුරජාණන් වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයට කරන්නා වූ පූජාවක් කියලා අපි දකින්න ඕනේ. තේන්න? ඉතින් මේ පූජාව දකිද්දී මේ පූජාවේදී අපි තුල වැඩෙන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුල අපිට මේ පූජාවේ ආනිසංස වැඩි. තේන්න? එතකොට කෙනෙක් එවැනි පූජාවක් කරද්දී නිරේතුරුවම ලෝභ දේශ මොහයන් අඩු වෙන ආකාරයෙන් තෘෂ්ණාව ශේ වෙන ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ කරගන්නවා. තේන්න? සීල්පද පහ සමාදන් වෙලා තෙරුවන් සරණ පිහිටලා නිරේතුරුවම අකුසල් මූලයන් වඩන්නේ නැතුව හැමෝම සමාදන් කරගෙන හැමෝම එකතු කරගෙන නිරේතුරුවම මාත්‍ය මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය උදෙසා කරන්නා උත්තම පූජාවක් කියන තැනදී අපි අකුසල් මූලයන් දුර්වල කරන් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරන් වැඩුවොත් මාත්‍ය සංසාරයේ සිතූ සිතූ සම්පත් අපිට දැන් ලෝකේ ඉන්න ඕන තරම් මිනිස්සු සිතූ සිතූ සම්පත් ලැබෙනවා. දැන් දෙවියෝ කියන්නේ කවුද? එයාට හිතනකොට එයාට ඒදී ලැබිලා. එයාට හිතුනොත් එහෙම දැන් අයිස්ක්‍රීම් එකක් රස විඳින්න ඕනේ කියලා ඒ රසය එයාට ලැබිලා. තේන්න? ආයිමත් එයා කඩේ ගිහලා අයිස්ක්‍රීම් ගන්න ඕනේ නැහැ. ඒක එයාට ඒ රසයෙන් එයා පිනා ගිහිල්ලා. ඇයි? ඒ සිතූ සිතූ දේ එයාට ලැබෙනවා. නමුත් මිනිස්යෙන් වෙන අපිට ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. නමුත් අපේ කෙනෙකුට අපි ලැබෙන්නේ අපි කෝටිපතියෙක් ප්‍රකෝටිපතියෙක් ගිහිල්ලා තරුපායේ හෝටලයකට ගිහියාට පස්සේ අර වේටර් මහත්තයා ගෙනල්ලා අර කාඩ් එක ළඟින් අර ආහාර මෙනු පත ළඟින් තිබ්බට පස්සේ එයාට මොකද තියෙන්නේ? අරකට ඇඟිල්ල තියලා පෙන්නන්න එච්චරයි. එයා බිල ගෙවන්නෙත් නැහැ, බිල කම්පැනියෙන් ගෙවන්නේ. තේන්න? එතකොට අර දෙවියා යම්සේද සිතූ සිතූ දේ හිතනකොට ලබන්නේ ඒ වගේ ලබන අය තමයි ඒ අය. තේන්න? නමුත් අපි එහෙම නෙමෙයි. අපේ ගම්වල දුප්පත් කෙනෙක් මහත්වෝ උදේට ගිහිල්ලා කම්කරු රැක්කාව සස්සාවක් කළා, නැත්නම් මාස 3ක් කුඹුරු ගොවිතැන් කළා, නැත්නම් හේන් කොටලා මේවයින් අරගෙන කොයි සානම් කඩේ ගිහිල්ලා බඩු අරගෙන ණය වෙලා මේවා උයලා මේවා කාලා එහෙම තමයි අපි කුස පුරෝගන්නේ. තේරෙනවද? නමුත් අර අපේ රටේම ඉන්න සමහරු ඒගොල්ල තරුපායේ හෝටලෙකට ගිහිල්ලා වාඩි වුණා, අර ආහාර පතට ඇඟිල්ල තිබ්බාම ලෝකේ ඉස්තරම් ආහාරයක් ආවා, බිල අස්සම් කළා, ඒගොල්ලෝ ගෙදර ගියා. තේරෙනවද? දැන් අපේ රටේ දේශපාලන මහත්වරු ඉන්නේ. ඕ ලක්ෂ ගණන් දවසකට මේ තීන මේ හෝටල් වල නැවතිලා මොකෝ ඒගොල්ල සල්ලි ගෙවනවා දති බිලාසන් ගලාවා. තේන්න? අර දෙවියා යම්සේද සිතූ සිතූ දේ ලැබෙන්නේ ඒ මහත්ව කප්රු පූජා වෙන දෙයක් නෙමෙයි. තේන්න? බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන, සංඝරත්නය අරමුණු කරගෙන, සිල්පද ආරක්ෂා කරලා, කුසල් මූලයන් වඩාගෙන කළා වූ සුන්දර පූජාවන්ගේ ආනිසංසයයි ඒගොල්ල දෙවියෝ වගේ ජීවත් වෙනවා. තේන්න? නමුත් ඉතින් ඒවා දෙවියෝ වගේ ජීවත් වුණත් මහත්තු ඒ දෙවියෝ වගේ ජීවත් වෙන වෙලාවේ කරන්නා වූ අකුසල් නිසා ආයිමත් ඒගොල්ලෝ පල්ලෙහාට වැටෙනවා. ඉතින් කල්ප ගණන් වැටෙනවා. ඒ නිසා ඉතින් නිරේතුරුවම කප්රුක පූජාවක් කරද්දී අපි දකින්න ඕනේ සංසාරේ මම ජීවමාන බුදුරජාණන් වහන්සේලා උදෙසා මෙවැනි සුන්දර කප්රුක පූජාවන් කොච්චරනම් කරන්නේ නැද්ද කියලා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේලා උදෙසා රණින් පාවඩ කොච්චර දාන්න නැද්ද, මලින් පාවඩ කොච්චර දාන්න නැද්ද, රිදියෙන් පාවඩ කොච්චර දාන්න නැද්ද? නමුත් මහත්වයේ සෑම සංස්කාරයක් මනිත්‍ය වුණා නම් මේ මොහොතේ මේ පූජා කරන්නා වූ කප්රුක තුලින් රැස් වෙන්නා වූ සංස්කාර අනිත් ඒක තමයි ශ්‍රේෂ්ඨම මාත්ඵල මහානිසංස පින්කම. තේන්නද? ඒක තමයි පින්කම. ඒ වගේම දෑස් දෙක පියාගෙන අපි කප්රුක පූජා කරද්දී දකින්න ඕනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකායත් පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා නම් බුදුරජාණන් වහන්සේම පිරිනිවන් මංචකයේ සැතපෙන්න දවස් කීපයකට පෙර ආතුව කියනවා ආනන්ද මේකයි දැන් දිරාගිය ගැලක් වගේ මේක දැන් මට හැරමිටියක් කඩලා දෙන්න කියලා එක්තරා අවස්ථාවකදී කියනවා. ඒ කියන්නේ ඒසා මේක රූපය ව්‍යාධින් බවට පත් වුණා. තේන්න? ජරා ව්‍යාධි බවට පත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනේ සුන්දර රූපකාය පිරිනිවන් මංචකේ වෙනකොට මහත්වෝ ඒ ජරා ව්‍යාධි ලක්ෂණ වලින් ගහන වුණා නම් එනම් මහත්වෝ කප්රුක් පූජාව තුළින් රැස් වෙන්නා වූ පින නිත්‍ය වේද අනිත්‍ය වේද? ජීවමාන බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වුණා, උන්වහන්සේත් පිරිනිවී ගියා, උන්වහන්සේගේ ජීවිතයේ ජරා ව්‍යාධි මරණයන්ට පත් වුණා. පත් වුණා නම්
මේක අප්‍රූප පූජාවෙන් සක්විති රජකම ලැබුණත් ඒක අනිත්‍යයි කියලා දකින්න තන මහත්ම මහත්ඵල මහානිසංස පූජාව බවට පත් වෙනවා. Ariya Jnana Samide Vadimi